පොඩි නිවස් එකක් කියන්න ආවා. ඔව් අපි තියෙන්නේ කරන්තින ස්පෝර්ට්ස් ජර්නලිසම් පිළිබඳ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කන්ඩක් කරන්න. ඉතින් මේක මාස 3ක ප්‍රෝග්‍රෑම් එකක් කෝස් එකක් විදිහට යන්නේ. ඉතින් අවසානයේදී ඔයාලා සර්ටිෆිකේට් එකකුත් හම්බෙලා ඉතින් ඔයගොල්ලෝ හිතන් ඉන්නවා නම් කවුරු හරි මාධ්‍යවේදියෙක් වෙන්න, එහෙමත් නැත්නම් නිවුස් රීඩර් කෙනෙක් වෙන්න, රයිටර් කෙනෙක් වෙන්න, ජර්නලිස් කෙනෙක්, ඒක කොම්ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න මේක ඉතාමත් හොඳ අඩිතාලමක් කරනවා. ඉතින් ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වීමට මන්පෙතක් වගේ තමයි මේක අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේක කන්ඩක්ට් කරන්නේ මම සහ වගේ යාළුවෝ හර්ෂ අමරසිංහ. ඉතින් අපි දෙන්නම අවුරුදු 10ක් විතර ශ්‍රී ලංකා මාධ්‍ය වේදින් විතර කටයුතු කරනවා, පුවත්පත් මාධ්‍ය වේදින් විතර කටයුතු කරනවා. එකම හර්ෂ එක වසරක ඔහු ශ්‍රී ලංකාවේ හොඳම ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍ය වේදියා බවට පත් වුණ මෙරිට් අවෝඩ් එකක් ගත්ත කෙනෙක්. අපි කරපු වීඩියෝස් උත් අපි කරපු ඉන්ටර්විව්ස් උත් ඔයාලට දාලා තියෙන දේ ඒවත් බලන්න පුළුවන්. අපි ඒව ගැන කතා කරනවා. මේක මෝ තියරිටිකල් නැතුව පොඩක් ප්‍රැක්ටිකල් කෝස් එකක්. ඉතින් ඔයාලන්ට කොහොමද මේ වගේ එන්ගේජ් වෙන්නේ, කොහොමද ඔයාලගේ PR skills හදාගන්නේ, communication skills හදාගන්නේ, කොහොමද negotiation skills හදාගන්නේ, කොහොමද මාධ්‍ය වේදික විතර කොහොමද කට්ටිය ඇසුරු කරන්නේ, contacts හදාගන්නේ කොහොමද, ඒ කට්ටියත් එක්ක contacts build up කරගෙන කොහොමද ඒගොල්ලොත් එක්ක ඔයාලා deal කරන්න ඕනේ, කොහොමද interview එකක් ගන්න ඕනේ, කොහොමද news paper interview එකක් නම් ඒ interview එක ගන්න ඕනේ ක්‍රමය කොහොමද, ඒවත් නැත්නම් රූපහානි interview එකක් නම් YouTube interview එකක් ඒක ගන්න ඕනේ කොහොමද, මේ හැම දෙයක්ම මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මාස 3ක course එකක්, මේක ඉතාමත් වටින දෙයක්. ඔගොල්ලෝ join වෙන්න කැමති නම් පහත description එකේ තියෙනවා අපි Google form එකක් දාලා, ඒ form එකේ ඔයාලගේ details fill කරන්න, ඊට පස්සේ අපි ඔයාලව contact කරන්න මේ course එක කොහොමද වෙන්නේ කියලා කියන්න. Now I mean there's a bit of a breaking news today that Manu Rajapaksha, like he's been called into the, he'll be called to the bio bubble tomorrow. You don't wash dirty linen in public. I mean, yeah. I'm sorry, I'm being brutally honest. I'm totally against these people putting up saying that I passed the fitness test. Okay, I did 2 kilometers. එතකොට මේ මේකත් පොඩි fun question නේ. දැන් ඔයාගේ නික්නේම් එක බන්ටි, කොහොමද බන්ටි හිටින්? ඉතල තිබ්බනේ අර පොඩි ලොකි එකක් දෙනවා බන්ටි කියලා. කිංසුඩ් වලට එන්න ආවා බිලි. අර දැන් සුමින්ද තව දෙයක් දැන් වා කණ්ඩායමට පිටුනකොට වා ලෙග් ස්පින් බෝලර් කෙනෙක්, බෝලින් ඕල් රවුන්ඩ් කෙනෙක්. වා වගේම තවත් චරිතයක් තමයි දැන් ඉන්නේ කණ්ඩායමේ වනිදු අසරංග. මුලින්ම කියනවා වනිදු අසරංග මාත් එක්ක අපි දෙන්නා එකට සෙල්ලම් කරේ under 19 ශ්‍රී ලංකාව ගාද්දි. ඒක